අද මුහුණ දෙන්න වෙන්නේ IMF එකට ගිවිසුම අස්සම් කරලා තියෙනවා යටදී අපි මොකද ජාතික ජන බල වේගය කරන්නේ කියලා. එතකොට අත්ත වශයෙන්ම අපි පිළිගන්නවා දැන් මේ මොහොතේ අපිට ඉතින් එළියට එන්න බෑ. ඒ ගිවිසුම තියෙනවා. හැබැයි ඒ ගිවිසුමේදී IMF එක ඉදිරිපත් කළේ ආණ්ඩුවට මේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීම, යෝගේ මැක්‍රෝ ලෙවල් එක සමස්ත ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගන්න, ඔබට ලැබෙන ආදායම හරියට කළමනාකරණය කරලා, වියදම් කළමනාකරණය කරලා, ඔබේ ප්ලෑන් එකක් අරගෙන ඉන්න කොහොමද රට දියුණු කරන්නේ කියන කාරණේ. හැබැයි ආණ්ඩුව මොකක්ද කළේ? ඒ නිර්ණාය අරගෙන ඔවුන් රට ගොඩ ගන්න සැලසුම වෙනුවට මගින් ඇතිවෙන සියලු පීඩනයන් බරපැන මහ ජනතාව වෙත පටවපු තත්වයකට පත් කරලා තියෙනවා. දැන් ඉතා විශාල බදු ප්‍රමාණයක් උදා IMF එක මේ බදු ගහන්න කියලා කිව්වේ නෑ. උන්ගේ ආදායම කළමනාකරණය කරන්න. ඒත් ආදායම කළමනාකරණය කරන්න ආදායම උපයන මාර්ග වැඩි දියුණු කරගන්න ඕනේ. ආදායම ලීකේජස් තියෙන තැන් වෙනස් කරගන්න ඕනේ. ඒව කරනවා වෙනුවට තියෙන ආදායම සමාලිත ආදායමත් විනාශ කරගෙන වැඩිපුර මිනිසුන්ගෙන් බදු අය කරගත්ත පහසුවෙන් ලේසියෙන් අය කරගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය ජනතාවට බදු පනවපු එක. ඒ ගැටලුව තියෙනවා. ඒ වගේම වංචා දූෂණ පැත්තෙන් එළියට යන්නේ චුට්ටක්වත් නවත්තලා නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මහ ජනතාවගෙන් වරමක් ඉල්ලන්න මේ පවත්වාගෙන යන ක්‍රමවේදයේ වෙනුවට නැවතත් IMF එකත් එක්ක සාකච්ඡා කරලා ඒ කොන්දේසි පිළිබඳ සාකච්ඡා කරලා විශේෂයෙන්ම කොහොමද අර මැක්‍රෝ ලෙවල් කියන්නේ උසාවි මට්ටමේ තියෙන ඒ විචල්යන් පාලනය කරන්නේත් ආණ්ඩුවේ ෆිස්කල් කළමනාකරණය කරන්නේත් කොහොමද කියලා අපි සැලසුම් කීපයක් සකස් කරලා තියෙනවා. ආණ්ඩුවේ ආදායම සකස් කරගන්න හැටි, විදේශ විනිමය උපයා ගන්න හැටි, ඒ වගේම මේගොල්ලන් ගත්තු ණය පිළිබඳව අපි විමර්ශනයක් කරලා දීර්ඝව, මොකද මේ ණය ගන්නකොට ණය දුන්නු පාර්ශවයන් අතරත් යම් යම් එකඟතාව තියෙන පුළුවන්. මේවා අපිට කවුරුත් දන්නව දැන් අවභාවිත වෙලා තියෙන වංචා දූෂණලා තියෙන ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවකුත් සමග, ඒ වගේම රට අනාගතයේදී දියුණු කරන ආර්ථික සංවර්ධන සැලැස්මත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ඔවුන් එක්ක මේක රීනෙගෝෂিয়েට් කරන්න. ඒ රීනෙගෝෂিয়েට් කරන්නේ මේ මිනිස්සුන්ට ඇතුළත තියෙන පීඩනය අයින් කරලා අපි සාමූහිකව ඉස්සරහට එන්න. ඔන්න ඕක තමයි අපේ මූලික ස්ථාවරය IMF ගනුදෙනුවේදී. එතෙන්දිත් අපි මේ කාරණා මීට කලින් අවස්ථාවකත් IMF එක හම්බුණා. ඔවුන්ට අපි ඒ ස්ථාවරය පැහැදිලි කරා. ඔවුන් ඒක පිළිගත්තා. සාකච්ඡා කරන්න එකඟතාවයන් ලබා දුන්නා. ඒ අනුවම ඉදිරියේදී දවසකත් බොහෝ දුරට මේ සතියාග භාගයේදී අපි IMF එකත් එක්ක නැවත සාකච්ඡාවකුත් කරනවා.